agriculture beyond production. අයිබෝවන් මේ දිනවල අපේ ප්‍රජාව අතර කෘෂිකාර්මික කටයුතු ටිකක් ජනප්‍රිය වෙලා. නොයසේනම් වගා කරන්නට බොහෝ දිනක් උනන්දුවක් දක්වනවා. නමුත් සමහර වෙලාවකදී මේ වගා කරන සමහර නිෂ්පාදනවලට නියමිත මිලක් ලබා ගන්නට බැරිව අපේ ගොවීන් අසරණ වෙන අවස්ථා අපිට දක්නට තියෙනවා. විශේෂයෙන් මෙවැනි වට්ටක්කවැනි භෝගයක් වගා කළ අවස්ථාවක ඉතින් මේ වට්ටක්කවලින් තවත් අපිට නිෂ්පාදනයක් කරන්න හැකියාව තියෙනවද? නොයසේනම් අගය එකතු කිරීම තුළින් වට්ටක්කවලට ලැබෙන මිලට වඩා වැඩි මිලක් ලබා ගන්නට අපිට අවස්ථාව තියෙනවද? මේ ගැන සොයා බලනකොට අපිට හමු වෙනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පරිශන ඒකකයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ පරිශන දීපිකා හෙට්ටිආරච්චි මහත්මිය. අපි එතුමීගෙන් අහලා බලමු කොහොමද මේ වට්ටක්ක කල් තියාගන්නේ? නොයසේනම් අගේ එකතු කිරීම තුළින් නොයසේනම් වෙනත් නිෂ්පාදනයක් කිරීම තුළින් පරිභෝජනය කරන්නේ කියලා. අපි හැමෝම දන්නවා මේ වට්ටක්ක කියන්නේ අපේ රටේ වගා කරන ප්‍රධානම එළවලුවක්. නමුත් මෑත කාලීන බැලුවාම මේ වට්ටක්ක මේ වාරයේදී ගොඩක් අතිරික්තයක් නිෂ්පාදනය වීම නිසා වට්ටක්ක ගොඩක් අපතේ යනවා. මේකට මොකද්ද විසඳුම කියලා අපි හොයලා බලුවාම අපිට තේරෙනවා මේ වාරයේදී අපතේ යන වට්ටක්ක අවාරයේදී භාවිතා කරන්න පුළුවන් විදිහට අගය එකතු කර නිෂ්පාදන ඇති කරලා කල් තියාගත්තොත් අපිට පුළුවන් අවාරයේදී භාවිතා කරන්න. වට්ටක්ක කියන්නේ කැරටිනොයිඩ් වර්ණක විශාල වශයෙන් තියෙන එළවලුවා. ඒ නිසා තමයි මේක මේ විදිහට මේ තැඹිලි පාටට තියෙන්නේ. ඒ වගේම විටමින් A, C, මැග්නීසියම්, පොටෑසියම්, සින්ක් වගේ ඛනිජ ලවණ බහුලයි. ඒ වගේම තන්තු බහුලයි. අත්‍යවශ්‍ය මේද අම්ල තියෙනවා. මේ නිසා මේ වට්ටක ආහාරයට ගැනීම නිසා ඇස්පෙනීම වැඩි දියුණු වෙනවා. සම පැහැපත් වෙනවා. ඊට අමතර ජීර්ණ ආබාධ නැති කරනවා. එතන වකුගඩුවේ ගල් නැතිවීම. ඒ වගේම පිළිකා ඇතිවීම. හෘද ආබාධ අධික රුධිර පීඩනය තරබාරුව වගේ බෝ නොවන රෝග රැසක් පාලනය කරන්න වට්ටක්ක ආහාරයට ගැනීම වැදගත් වෙනවා. දැන් අපි බලමු විජලනය කරලා කොහොමද මේ වට්ටක්ක කල් තියාගන්න සකස් කරගන්නේ කියලා. මේදී අපි ඉස්සෙල්ලාම කරන්නේ හොඳින් සෝදලා පොතු ඇරලා ග්‍රේඩ් කරගත්ත වට්ටක්ක මේ දැක්වෙන ආකාරයට මේක මේ වගේ භාජනයකට දාලා උතුරන වතුරේ විනාඩිය ගිල්වීමෙන් පසු ඇල් වතුර භාජනයක කීතමම්ම ගිල්වන. අපි උණු වතුරේ ගිල්වීමෙන් බලාපොරොත්තු වෙන්නේ මේ වට්ටක්කවල තියෙන එන්සයිමීය ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම නවත්තන. ඉන්පසු අපි මේක ඇල් වතුරේ ගිල්වන්නේ තවදුරටත් මේක රසය නිසා තැඹීම බලා. ඉන්පසු අපි මේ වගේ ට්‍රේ එකකට දාලා විජලන යන්ත්‍රයට ඇතුල් කරලා විජලනය කරගන්න. මේ ඔබ දකින්නේ විජලනය කරගත්ත වට්ටක්ක. ඔබ මෙතින්දී අපි කරන්නේ ජලය ගොඩක් ඉවත් කරනවා. සාමාන්‍ය 80%ක් විතර තියෙන ජලය අපි 2-3ක් දක්වා අඩු කරනවා. ඒක ඔබ ප්‍රායෝගික ඔබට මේක බලා ගන්න පුළුවන් කොච්චර මට වේලා ගත යුතුද කියලා. මෙහෙම අල්ලනකොට අතර දැන්නා මෙහෙම සරසර ගාලා වියලි ස්වභාවයක්. මේ ආගානට වේලුණෙන් පස්සේ අපි මේක කාමර උෂ්ණත්වයෙන් නිකන් නිවෙන්න තියලා මේ විදියට පොලිප්‍රොපිලීන් වල පැකට් කරගන්නවා. පොලිප්‍රොපිලීන් වල පැකට් කිරීම තුලින් වායුගෝලයෙන් ජල වාෂ්ප නැවත උරා ගැනීම වළක්වනවා. ඒ වගේම මේ විදිහට විජලනය කරගත්ත වට්ටක්ක ඇඹරීම තුළින් නැත්නම් බ්ලෙන්ඩරයකට දාලා අපිට පුළුවන් අඹරගෙන මේ ඊට පස්සේ හලාගෙන මේ විදිහට පිටි සකස් කරගන්න. මේ පිටිත් ජීවාණුහරණය කරගත්ත බෝතල් තුළ අපිට මාස 6ක් විතර නරක් වීමෙන් තොරව තියාගන්න පුළුවන්. ඒ වගේම යම් මයිකුට අවශ්‍ය නම් මේ පිටි මේ විදිහම PP
එමෙතන පොලිප්‍රොපිලින් බෑග් වල දාලා ව්‍යාපාරයක් විදියට අලි විකිරීමට හෝ තමන්ගේම පරිභෝජනයට හෝ තබා ගන්න. උත්තර මේ තියෙන්නේ නැවුම් වට්ටක්ක ක්‍රියේට් කරගත්ත ඒවා. ඒක විචලනය කරපු එක තමයි මේ තියෙන්නේ. උත්තර මේක අපි නැවත ජලය එකතු කරලා මේ තත්ත්වයට පත් කර ගන්න ඕන පරිභෝජනයේ. උත්තර මේ සඳහා අපිට තියෙන්නේ මේ වට්ටක්ක භාජනයකට දාලා නටන වතුර දාලා විනාඩි 10ක් තියෙනවා. එතකොට ඒක මෙන්න මේ වගේ මට්ටමකට පත් වෙනවා. දැන් බලන්න මේ දෙකේ ලොකු වෙනසක් නැහැ. මේ විචලනය කරන්න නොකල නැවුම් වට්ටක්ක මේ තියෙන විචලනය කරන නැවත ජලය එකතු කරලා හදාගත්ත වට්ටක්ක දෙකේ වෙනසක් නැහැ. නැවුම් වට්ටක්ක වගේම විචලනය කරන නැවත පාවිච්චි කරන මේ වට්ටක්ක බොහෝ රසවත් සහ ජනප්‍රිය ආහාරවලට එකතු කරගන්න. එතකොට අපිට නූඩ්ල්ස්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, එළවලු රොටි, කට්ලට්, පැටිස්, රෝල්ස්, එවැගේම පෑන්කේක් වගේ ආහාරවලට සහ අපි ගෙදර නිතර දෙවිලේ හදන රොටි, පිට්ටු වගේ ආහාරවලට අපිට මේක එකතු කරගන්න පුළුවන්. ඊට අමතරව අපි මේ විදිහට පිටි කරගන්න වට්ටක්ක අපිට පුළුවන් අපි සුප් එකක් හදද්දී මේකෙන් හැන්දක් දාන්න. එහෙම නැත්නම් රොටි, පිට්ටු, දෝසෙ ඒ වගේ හදන වෙලාවට මේ මිශ්‍රණයෙන් පහෙන් එක විතර වට්ටක්ක අපිට දාන්න පුළුවන්. ඒත් මේ තුලින් අපිට පෝෂණයෙන් වැඩි, රසයෙන් වැඩි ආහාර ගෙදරදීම හදාගන්න පුළුවන්. ඊට අමතරව මේ ඔය ෆාස්ට් ෆුඩ්ස් කියලා අපි ඔය කියන්නේ ගොඩක් අපේ අද කාලේ මිනිස්සු ගොඩක්ම කන්න කැමති ෂෝටීස්, කට්ලට් රෝල්ස්, පැටිස්, අතර එළවලු රොටි. ඊට අමතරව ඔය නූඩ්ස්, කොත්තු, ෆ්‍රයිඩ් රයිස් ඒ වගේ ඒවා අපේ රටේ ලොකු හෝටල් වලත් පොඩි අවන්හල් වලත් නගරයක් ගමක් පාසා තියෙන ඔය ටේකවේ කඩ, නයිට් කඩ වගේ ඒ වගේ නිතරම කන්න තියෙන කෑම. ඉතින් මේවට අපිට මෙන්න මේ විදිහට විචලනය කරගත්ත වට්ටක්ක මේ අවාරයේදී වාරයේදී පාවිච්චි කරන්න පුළුවන්. ඔව්, ඔබ දැක්ක දැන් කොහොමද නැවුම් වට්ටක්ක මේ ආකාරයට වියලනය කරන්නේ නැත්නම් විචලනය කරලා කල් තියාගන්නේ කියලා. ඉතින් මේ වෙලාවේ අපේ සාමාන්‍ය ජන සමාජය තුළ ගොවි ජනතාව අතර වට්ටක්ක නිෂ්පාදනයේ වැඩි අතිරික්ත නිෂ්පාදනයක් තියෙනවා. ඔවුන්ට අලෙවි කරගැනීමේ ගැටලුවක් තියෙනවා. ඉතින් මේ අවස්ථාව තමයි හොඳ ව්‍යවසායකෙක් වන්නට බලාපොරොත්තු වෙලා ඉන්න ඔබට. ඔබට පුළුවන් මේ වට්ටක්ක ලබාගෙන මිලදීගෙන මේ ආකාරයට වියලීම තුළින් අලුත් ව්‍යාපාරයකට අත ගන්න. රසවත් අපි ආරාධනා කරන ඔබට ලස්සන වෙන්නට කැමති ඔබට මෙය පරිභෝජනය කරන්න පුළුවන්. බලන්න හරිම ආකර්ශනීය වර්ණයක් තියෙනවා. කෘතිම රසකාරක වර්ණකාරක කිසිවක් යොදාගෙන නැහැ. ඉතාම රසවත්. ඉතින් අපි ආරාධනා කරන ඔබට වට්ටක්ක යොදාගෙන මේ විදිහට රසවත් පානයක් සකස් කරගන්නට කියලා. Thank you.
දැක්ක ඉතාමත් අපූර්ව ලෙස වර්ණ ගැන්වුණු නූල් සහ බත් එළවලු බත් ඒ වගේම එළවලු සහිත නූල් වට්ටක යොදාගෙන රස ගන්නපු ආකාරය අප ආරාධනා කරන ඔබට මේ රසවත් බත් එක රසවත් නූල් එක වට්ටක යොදාගෙන පිසගෙන ආහාරයට ගන්න වට්ටක්ක කියන්නේ ඉතාමත් හොඳ ආදේශකයක් සමහර එළවලු වර්ග සඳහා ඒබව ඔබට තේරෙන්නට ඇති. ඉතින් අපි ආරාධනා කරනවා වට්ටක්ක යොදාගෙන යම් යම් නිෂ්පාදනය කරලා ඔබට ව්‍යවසායකෙක් වීමේ අවස්ථාව තියෙනවා. ඒ සඳහා ඔබ ඉදිරිපත් කරනවා නම් ඔබට පුළුවන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පරීක්ෂණ ඒකකයෙන් යම් විමසීමක් කරන්නට. තිරේ දිස් වෙනවා දුරකථන අංකයක් ලිපිනයක් ඔබට පුළුවන් ලිපියක් ලියා විමසීම කරන්නට. එහෙමනම් යලිත් ලැබෙන මාසයේ ඔබ හමු වෙන බලාපොරොත්තු වෙන ඔබෙන් සමු අරගෙන යනවා ඔබට පළබර වාසනාවන්ත සතියක් ප්‍රාර්ථනා